ජයගමු ශ්‍රීලංකා ජනතා ජංගම සේවය මාර්තු 1 සහ 2 මහනුවරට බලන්න ඊශ්‍රායලය ඊශ්‍රායලය කියන රට වටේම Tamanta හතුරු කන් දක්වන රටවල් තියෙන්නේ මහා කාන්තාර තියෙනවා හැබැයි කෘෂි කර්මාන්තය බොහොම ඉහළින් කරගෙන යන නව තාක්ෂණේ ඒ කටයුතු කරන්නේ අපේ රටේ කෘෂි කර්මයේ තියා වගා කටයුතු කරන්නට අවශ්‍ය බීජ ටිකවත් ගොවියට ගන්නට බෑ බීජ සුරක්ෂිතතාවය අද අහිමි වෙලා තියෙනවා මම මේ වේදිකාවේ විවිධ කතා යනකොට මම පොඩ්ඩක් ගණන් හදලා බැලුවා බීජවල මිල දැන් මම හදපු ගණනය 90 මේක මේ රුහුණු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අරුණ කුමාර මැතිතුමා අපට ලබා දුන්නු දත්ත 90 අක්කරයකට අවශ්‍ය මාළු මිරිස් බීජ ප්‍රමාණය දන්නවද ගාන කීයද කියලා 288,000 අක්කරයකට තක්කාලි අක්කරයකට බීජ ප්‍රමාණය අවශ්‍යයි ඒකට යනවා රුපියල් 69,000 මාළු මිරිස් බීජ වලට යනවා 288,000 රුපියල් වම්බටු බීජ වලට යනවා 40,800ක් අක්කරයක් වගා කරන්න වැටකොළු අක්කරයකට බීජ වලට වියදම් කරන්න වෙනවා 72,090ක් ඔහොම බීජ වලට වියදම් කරනකොට ගොවිතැන ලාභ ලබයිද ඇත්ත වශයෙන්ම නැහැ අද හරියාකාරව යෙදුම් ටික ලැබෙන්නේ තෙල් පෝර ටික ලැබෙන්නේ පෝර ටික ලැබෙන්නේ ඒ වගේම බීජවල බලවත් ප්‍රශ්නයක් තිබෙනවා ගුණාත්මක භාවය පිළිබඳව ක්වොලිටි එක පිළිබඳව ඉතින් හැම අතකින්ම අපේ රට ආපස්සට යන තත්ත්වයක් තිබෙන්නේ මේ මොහොතේ එහෙම හරියන්නේ නැහැ අපි ඉදිරියට යන්නට ඕන පසු තාක්ෂණ පසු අස්වනු තාක්ෂණය පෝස්ට් හාවස් ටෙක්නොලොජි පැත්තට අපි යන්නට ඕන ශීතාගාර බිහි කරලා ගබඩා කිරීමේ පහසුකම් අපේ ගොවිතැනින් නියැලී සිටින ජන ප්‍රජාවට අපි ලබා දෙන්නට දැන් මම බස් එක පරිත්‍යාග කරලා මෙතනට එන්නට පෙර පොඩ්ඩක් ප්‍රමාදයක් වුණා. ඒ මොකද මගේ පියා විවෘත කරපු එතුමාගේ සංකල්පයක් මත ඉදිවුණු කැකිරාව ගාමන්ට් ෆැක්ටරි එකට ගියා. දැන් එතුමාද ජීවතුන් අතර හිටියා නම් අද ගාමන්ට්ස් විතරක් නෙවෙයි ඇඟලුම් විතරක් නෙවෙයි අපි නිපදවන්නේ. එතුමාගේ ඊළඟ දැක්ම තිබුණේ ඉලෙක්ට්‍රොනික්ස්. ඉලෙක්ට්‍රොනික උපකරණ වලට මයික්‍රෝචිප් නිෂ්පාදනය කරන නව තාක්ෂණ උපකරණ වල මම පොඩි කතාවක් කියන්නම් අපි රටක් හැටියට විවෘත වුණේ 1977 ජේ.ආර්. ජයවර්ධන ජනාත්මාගේ විවෘත ආර්ථික සංකල්පයේ අපිටත් වැඩිය පසුව තමයි වියට්නාමයේ විවෘත වුණේ මගේ මතක හැටියට 1986 දී කොහෙද පහුගිය කාලෙදී පොඩි තරඟයක් තිබ්බා Samsung කියන ඒ ආයතනය කොයි රටටද තමන්ගේ ආයෝජනය අරගෙන යන්නේ කියන තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාවලිය තුළ. ඒගොල්ලෝ ලංකාව දිහත් බැලුවා. හැබැයි ලංකාවට වැඩිය උනන්දු වුණා වියට්නාමය. අපිටත් පස්සේ විවෘත වුණු රට. ඇමරිකාවත් වියට්නාම් යුද්ධෙදී පරාජය කරපු රට. හොඳට මතක තියාගන්න. සුපිරි බලවතත් පරාජය කරපු රටක් වියට්කොං ගරිලාස්ලා. ඔබ දන්න ඇති ඉතිහාසය. අවසානයේ 1975 ඇමරිකාවට වියට්නාමය අතහැරලා යන්නත් තුරු. දැන් අපිටත් ඇඩිය පස්සේ විවෘත වුණු වියට්නාමය කොහොම හරි Samsung කියන ආයතනයට උපරිම සහන ටික පොරොන්දු වුණා. ඒකින් ද Samsung ආයතනේ වියට්නාමයට ගියා. දැන් සාමාන්‍යයෙන් හිතන්නේ වියට්නාමයට ලැබුණු ප්‍රතිලාභය Samsung ආයතනය නිසා ආපු රස්සා ටිකයි අපනයන ටිකයි කියලානේ හිතන්නේ. නෑ ඇත්තටම ඊට වැඩිය ලොකු දෙයක් වුණා. තාක්ෂණ හුවමාරුවක් වුණා. ඒකට කියන්නේ ටෙක්නොලොජි ට්‍රාන්ස්ෆර් එකක් වුණා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට අද දවසේ Made in Vietnam ඉලෙක්ට්‍රොනික භාණ්ඩ 130කට වැඩිය තියෙනවා. Made in Vietnam. දැන් ඇයි අපිට ඕක කරන්න බැරි? අපි නිකන් අර ගතානුගතික දූපතක මානසිකත්වයෙන් වැහුණු රටක අපි අපිටම ජය වේවා කිය කිය අපි තමයි දේශප්‍රේමී කියලා රටේ එක කොටසක් කියනවා කැඩපත ඉදිරියට ගිහිල්ලා. තවත් රටේ කොටසක් කියලා නෑ නෑ අපි දේශප්‍රේමී කියලා. ඒ දෙන්නම කියනවා තවත් කණ්ඩායමක් කියනවා නෑ නෑ අපි තමයි දේශානු රාගෙන් පිරිලම ඉන්න කොට්ටාසේ. මොන දේශප්‍රේමීත්වයද? පාසල් වෙන දරුවෝ පන්ති කාමරවල කලන්තේ දාලා වැටෙනවනම් දරුවන්ට දෙන දිවාහාරයේ කපපු රටක් මේ රට. කුහකත්වයේ හින්දා ඒගොල්ලොන්ට බලාගෙන ඉන්න බෑ ප්‍රේමදාස ලබා දුන්නු දිවා ආහාරයකින්ද කැපුවා
මම ඔබට කියන්න කැමති මේ වසර අවසන් වෙනකොට මේ රටේ හැරුම් ලක්ෂය සිද්ධ වෙනකොට අනිවාර්යෙන්ම හැම පාසල් දරුවෙකුටම ලක්ෂ 41කටම පාසල තුල අංග සම්පූර්ණ පෝෂදායි දිවාහාරයකට ඒ අයිතිය ඒ උරුමය අපි ලබා දෙනවා කියන එක මම මේවස්සා ප්‍රකාශ කරනවා. අපේ දරුවන්ට chat GPT ගැන දැනුමක් අවශ්‍ය නැහැ කියයි. ඒකේ මනස දූෂණය වෙනවයි කියලා කියයි. හැබැයි ඔබ දන්නවද? එහෙම පාරට බස්සවන මහලොකු විප්ලවකාරයෝන්ගේ දුව දරුවා යන්නේ ඉන්ටර්නැෂනල් ස්කූල්ස් වලට, ජාත්‍යන්තර පාසල් වලට, ප්‍රයිවට් යුනිවර්සිටීස් වලට, පෞද්ගලික විශ්වවිද්‍යාල වලට. මම බොහොම විවෘතවම ඍජුවම කියනවා තව දුරටත් මේ බොරු පුහු විප්ලවවාදීන්ගේ රැවටිලි බස් වලට ඔබ රැවටෙන්නත් එපා, අමනාපෙන්න එපා. මෙහෙම කම් කිව්වට කරුණා කරලා මෝඩ වෙන්න නම් එපා. මේ අපේ රටේ ඉන්නේ ලක්ෂ 220ක් මෝඩ තකතිරෝ කොට්ටාසයක් කියලා හිතාගෙන තමයි ඒගොල්ලෝ මේ මහා විප්ලවයක් ගැන කතා කරන්නේ. සමානාත්මතාවය ඕන, නිදහස් අධ්‍යාපනය ඕන. ඔව්, අපිත් කියන එක ඕන. නමුත් අපි කියන එක නව තාක්ෂණයත් එක්ක ඕන. නමුත් ඒගොල්ලෝ ඒකට කැමති නැහැ. මොකද ඒගොල්ලෝ කැමති ඒගොල්ලොන්ගේ දරුවෝයි මේ ගොවිතැනේ නියැලෙන ගොවි අම්මලා තාත්තලාගේ දරුවෝ අතර පරතරයක් තියාගන්න, ස්ටෑන්ඩඩ් එකේ වෙනසක් තියාගන්න පුදුම ඊර්ෂ්‍යාවක් තියෙන්නේ. දැන් මේ පාසලේ දැන් මහ ලොකුවට කයිවාරු ගහනවනේ රටේ නායකයෝ ඔක්කොම. ස්මාර්ට් බෝඩ් එකක් නැහැනේ මේ පාසල. අඩුම ගානේ රාජ්‍ය ප්‍රතිපත්තියක් හැටියට හැම පාසලකම අවම වශයෙන් එක ස්මාර්ට් බෝඩ් එකක් ලබා දෙන්නට ඕනේ කියන ප්‍රතිපත්තිය නැහැනේ අපේ රටේ අධ්‍යාපන ක්‍රමවේදය තුල. මේ කුහක විප්ලවවාදීන් විරුද්ධයි මේවට. ඒ කුහකයෝ කියන්නේ මේ සාමාන්‍ය ජනතාව ඇතුළු දුව දරුවන් මේ පහළ මට්ටමක තියාගන්න ඕනේ. ඒගොල්ලොන්ට තියෙන්නේ අමුතුම විප්ලවවාදී වැඩවසම් ක්‍රමයක්. අපි ළඟ ඒක නැහැ. අපි කියනවා අපි ලබාගත්තු දැනුම මේ සිවලා කුළුම් වැනි ගම්මානවල දුව දරුවන්ටත් ලැබෙන්නට. මේට වැඩි දීර්ඝව මම කතා කරන්නට යන්නේ නැහැ. මම බොහොම සතුටු වෙනවා. ඇත්ත වශයෙන්ම මේ පාසලේ දූ දරුවන්ගේ ගුණාත්මක භාවය හොඳ මට්ටමක තිබීම ගැන මම බොහොම සතුටු වෙනවා. The news reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.